එකතු වෙලා දැන් දැඩි තීරණාත්මක ගමනක් පටන් ගන්න ඕනේ. මේ විනාශයන්ට ඉඩ නොදෙන, මැරෙන්න බය වෙන්න එපා, මැරෙන්න බය වෙන්න එපා. ඇයි? අපේ කුසල් අකුසල් අනුව අපි ආපු ගමනේ අපි යන දවසක් තීරණය වෙලා තියෙන්නේ, තීරණය වෙලා තියෙන්නේ. කලින් මරන්න බෑ, මතක තියාගන්න. කලින් මරන්න බෑ කාටවත්. මගේ ඔළුවට මැරයෝ පිස්තෝල තියලා තියෙනවා ගේ ඇතුළට ඇවිල්ලා. සෙල්ලම් පිස්තෝල තියාගත්තු අය නෙමෙයි. රටේ නම් දරුව මිනිමරුවෝ මැරෙන්න ඉස්සෙල්ලා කියන්න තියෙන අන්තිම වචන ටික කියන්න කියලා මගේ ඔළුවට පිස්තෝලේ තියපු දවසේවත් මම මිනිමරුවෙක්ගෙන් ජීවිතේ ඉල්ලලා අඬලා නෑ. මිනිමරුවෙක්ගෙන් ජීවිතේ ඉල්ලලා වැඩක් තියනවද? අපි බය වෙන්න ඕනේ නැහැ. අපි අදහන ධර්මයේ තුල ජීවත් වෙනවා නම්, සත්‍ය තුල ජීවත් වෙනවා නම්, අපේ හිතේ වෛරයක් නැත්තම්, අපේ හිතේ තරහවක් නැත්තම් අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඔබ හරි දේ කරනවා නම්, ඔබ යුක්තිගරුක ජීවත් වෙනවා නම්, ඔබ සාධාරණ ලෙස ජීවත් වෙනවා නම් ඔබ බය වෙන්න ඕනේ නැහැ. කාටවත් බය වෙන්න එපා. කාටවත් බය වෙන්න එපා. මේ රටේ චණ්ඩි වගේ ඉන්නේ ලොකුම බයගොල්ලෝ ටික. ඔබ දන්නවද ඒක? දැන් අපි වැඩියෙන් බය නම් මොකද කරන්නේ? වැඩියෙන් ආරක්ෂාව දාගන්නවා. වැඩියෙන් බය නම් වැඩියෙන් ආරක්ෂාව දාගන්නවා. ආරක්ෂාව අඩු කරන්නේ ඇයි? මම මේ පොඩි නිකන් න්‍යායක් ගැන අහන්නේ. ආරක්ෂාව අඩු කරන්නේ බය අඩු වෙනකොට. ආරක්ෂාව වැඩි කරන්නේ බය වැඩි වෙනකොට. කොහෙන් හරි හොයලා අපේ රටේ ප්‍රභූවරුන්ට ඉන්න ආරක්ෂකයෝ ගැන හොයලා බලන්න. එතකොට මම මේ කියපු කතාව ඉතුරු ටික ඔබට තේරුම් ගන්න පුළුවන්. ටෝකියෝ වල මම කෝච්චියට නගින වෙලාවේ කළු බෙන්ස් එකක් ඇවිල්ලා නතර කරා. එක මිනිහෙක් බැස්සා. ඩ්‍රයිවර් බැහැලා ඇවිල්ලා පිටිපස්සෙන් බ්‍රීෆ් කේස් එක අරගෙන ඔහුගේ අතට දුන්නා. මම ගියේ කෝච්චියමයි ඔහු ගියේ. ඒ ජපානයේ අගමැති. නෙදර්ලන්තෙට ගියාම මම අදත් දකිනවා පාර්ලිමේන්තුවට අගමැති එන්නේ බයිසිකලේ පැදගෙන. අදටත් අපේ රටේ අගමැති බයිසිකල් පැද්දොත් එදාට මුළු පළාතෙම පාරවල් වහලා අපිට එහෙම ඈනයක් වෙනවා. ඒක ජනේ නමන් නැති වෙන එකට පාරේ යන ඉඳන් තොපි බයිසිකල් පදින්න එපා දෙයනේ. ওই හෙලිකොප්ටරෙන් පුළුවන් නම් ඵලයන්. මේක අපිට මලවදයක්නේ. ඇයි මේ බය? මුන් චණ්ඩි නෙමෙයි, මතක තියාගන්න. චණ්ඩි නෙමෙයි. මේ අපිව පාලනය කරන්නේ බයගොල්ලෝ සෙට් එකක් මේ රටේ. තනියෙන් පාර්ට වහින්න බයයි, මොකා ගහයිද කියලා දන්නේ නැහැ. පන බය ඉන්නේ. ගාන්ධිට ඒ බය තිබුණාද? ගාන්ධිට ඒ බය තිබුණේ නැහැ. නෙල්සන් මැන්ඩෙලාට තිබුණාද? නැහැ. මාටින් ලූතර් කින්ට තිබුණාද? නැහැ. තිබුණේ නැහැ. ගාන්ධිට තිබිච්ච ආදරේ ඉන්දියාවේ මිනිස්සු අපේ ඉන්න නායකයින්ට තියෙන එකෙක් කියන්න මට නිකන් නොකිව්වත් කමක් නැහැ. මේවා විහිළු. නිකන් ලොකුවට තමුන් හිතාගෙන ඉන්නවා තමුන් නායකයෝ කියලා. පන බයේ ඉන්නේ, පරිවාර රත දාගෙන, සිකියුරිටි දාගෙන නේද පාරේ යන්නේ. අනිත් උන් ඔක්කොම කානුවට බහින්න ඕනේ නේ. මේක වෙනස් වෙන්න ඕනේද නැද්ද රටේ? වෙනස් වෙන්න ඕනේ. හරි සන්තෝසයි ටවුන් හෝල් එකේ අර හොන් ගහපු එක. ඒ කියන්නේ මේගොල්ලෝ යනකොට පාරවල් වහගෙන මිනිස්සු රස්තියාදු වෙන්න ඕනේද? ඕනේ නැහැ. ඇයි? මුන් වැඩ කරන උන් නෙමෙයි ඉන්නේ මේ රටේ ඉන්නේ ගොඩා. එතන මේ වැඩ කරන මිනිස්සු පාරේ රස්තියාදු වෙන එක තමයි රටට හානි. මතක තියාගන්න මේ ඇත්ත දැන් තේරුම් ගන්න ඕනේ. පක්ෂ දේශපාලනේ මේ රටේ තුච්ච ලෙස පිළිකුල් කළ යුතුයි අපි හැමෝම. මේ රට කෑවේ මේ පක්ෂ දේශපාලනේ. සංඝ ભેදය ඇති කරේ පක්ෂ දේශපාලනේ, වෙන කවුරුත් නෙමෙයි. පන්සල බෙදුවා, පන්සල විනාශ කරුවා. ඇයි ඒ? පන්සල ශක්තිමත් නම් ගමට අත තියන්න කාටවත් පුළුවන් කම නැහැ. මුස්ලිම්, හින්දු, කතෝලික ඔය සියලු දෙනා පන්සලත් එක්ක එකට ආරක්ෂා වුණා. පන්සලේ හාමුදුරුවෝ නායකත්වය දුන්නේ ගමට. ඒක විනාශ කළා. ඒක නැවත අපි ගොඩනගන්න ඕනේද නැද්ද? ඔබ කියන්න මට. ඒක ගොඩනගන්න ගමේ පන්සල සහ ගමේ නායක හාමුදුරුවෝ. මේක තමයි කන්සෙප්ට් එක. මේක ඔබට තේරෙයි මම මොනවද කියන්නේ කියලා ඉස්සරහට.
දේශපාලනඥයින්ට මම විරුද්ධ නැහැ. අපිට දේශපාලනඥ අවශ්‍යයි පැහැදිලිව. රටට පරිපාලනය සඳහා දේශපාලන නායකයෝ අවශ්‍යයි. හැබැයි ඒ අයට රට කණ්ඩ වැරි වෙන එකමුතුකමක් රටේ ජනතාව තුළ තියෙන්න ඕනේ. ඒක තිබුණ නැත්නම් අපිට හරියන්නේ නැහැ. පොලිසිය නීතියට වැඩ කරනකොට යුක්තිය ඉටු කරනකොට පොලිසියට රැකවරණය දෙන්න ඕනේ ගම වෙන කවුරුත් නැවෙයි ගම. OIC එක්ක තද වෙලා T56 අරගෙන පාරට ඇවිල්ලා වෙඩි තියාගන්න හදනකොට වෙඩි තියන්න හදනකොට පොලිස් නිලධාරියෙක් අපේ රටේ රාජ්‍ය නායකයෝ එයාව ගෙදර ගෙනල්ලා ලක්ෂ 10ක් දෙනවා. කාටද වෙඩි තියන්න ඕනේ කියලා මට කියන්න එපා. වෙඩි තියන්න ඕනේ කෙනා කවුද? අර පොලිස් නිලධාරියට නෙමෙයි වෙඩි තියන්න ඕනේ. මෙහෙම පොලිසියේ ඉන්න අයට තද වෙන සැරේට T56 අරන් තියන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? ඒ වෙනකොට ඒ OIC වැරදි නම් ඒකට විනය පරීක්ෂණයක් කියලා ඒකට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එතන මේ වැරදි ආදර්ශයක්නේ රටට දුන්නේ. වැරදි ආදර්ශයක්නේ. පාරට අරන් තමුන්ගේ රාජකාරී ගිනි අවි අරගෙන තව කෙනෙක්ව බය කරන්න පාවිච්චි කරනවා නම්, තර්ජනය කරන්න පාවිච්චි කරනවා නම් එයාව ඇගැයීමට ලක් කරන එක වැරදි. ඔහුට අසාධාරණයක් සිද්ධ වුණා නම් නීතිය තුලයි ඔහුට සාධාරණ ඉෂ්ට කළ යුත්තේ. ලෝ ඇන් ඕඩර් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන තැනට මේ රටපත් කරගන්න ඕනේ. චණ්ඩි නෙමෙයි මේ රටේ චණ්ඩි නැති වෙන්න ඕනේ. නීතිය බලවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ දරුවන්ට සැනසීමේ හැට පාරට වහින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි බර බයෙන් ජීවත් වෙන්නද වෙන්නේ මේ රටේ.